බාධක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩුකලා. සිංග ෆිනෑන්ස්. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියලා කිව්වට සෙක්කිරි පෙවපු අය එක එක තැන්වල හිටියට ප්‍රශ්නේ තියෙන්නේ මේ ගුරුවරුන්ට ඊයේ දවසේදී එල්ල වෙච්ච ප්‍රහාරෙත් එක්ක ගුරුතුමා ඉස්කෝලේ යනවට එහාට ගිහිල්ලා මේ විරෝධතා දැක්වීමට ඊයේ එල්ල කරා ප්‍රහාරයක්. ඉතින් මේකට හේතු වෙන්නේ ගුරුවරුනුත් කියපු දේ අහපු නැති එක කියලා තමයි පොලිසිය කියන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තමයි ගුරු සංගම් ඒකාබද්ධව බතරමුල්ල ඉඳලා පළදවත්ත දක්වා සංවිධානය කර තිබුණු විරෝධතාවක්. පොලිසිය බතරමුල්ල පාලම් තුන හන්දියේදී ජල ප්‍රහාර එල්ල කළා විසිරුවා හැරීමට කටයුතු කළා තිබුණා. එය ඡායාරූප වාර්තාවන් දක්වන සෑම පුවත්පතකම ගුරු විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස් කියන එකයි කියන්නේ. හයක් තුවාල ලැබුවා මේ ඊයේ දවසේ මේ පාගමන එන ආකාරයත් දක්වා තිබෙනවා. ඉතින් පාසල් නඩත්තුව සඳහා දෙමව්පියන්ගේ මුදල් එකතු කිරීම නතර කරන්නලු. රටේ අධ්‍යාපනයේ 100%ක් වෙන් කරන්නලු. ඉතුරු ඉල්ලීම් ටික මොනවද කියන එකත් කියන්න ඕන නැත්නම් ඒක ප්‍රධාන ඉල්ලීම් විදියට තිබ්බම අනිත්‍යව පේන්නේ නැති වෙනවනේ. ඉතින් කෙසේ නමුත් මෙහිදී සදාහන් කරන ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණොත් අනිවාර්යයෙන්ම ඔවුන් තවදුරටත් විරෝධතා දක්වනවා කියලා. පළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ අසලින් උත් ආරම්භ වෙලා විරෝධතා පාගමන ඉදිරියට ඇදවෙමින් පවතුනා. ඒ අවස්ථාවේ තමයි ජල ප්‍රහාර එල්ල කර 174 කොට්ටාබුරල මාර්ගයේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඉන්පසුව මේ දකින්නේ එහි තත්ත්වේ. ඉතින් කොහොම හරි ගුරුවරුන්ට ඊයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලුණා කියන එක මේ දර්ශනත් එක්ක පේන්න තියෙනවා. ඉතින් ගුරු විරෝධතාවය සංවිධානය කිරීමේදී ගුරු විරෝධතාවේ ආපුවට බටන් ප්‍රහාරත් එල්ලුණා කියලා වාර්තා වුණා. විශේෂයෙන්ම විරෝධතාවට එක් වූ ගුරු විදුහල්පතිවරු පිරිස මාර්ග බාධක කඩාගෙන ඉදිරියට යාමට සූදානම් වීමත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වුණා කියලා කියන්නේ.